ලක් දෙරණ පුවතකට එහා කිර රටගෙන කැක්කුමක් මේ වගේ පනතක් සංශෝධනය කිරීම ඇති වැදගත්කම් මොකද්ද මොකක්ද මේකෙන් සංස්ථාවට වෙන අභිවෘද්ධිය මම හිතන්නේ කැබිනට් අමාත්‍යතුමා බඳුන ගුණවර්ධන ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කරේ මේ රූපවාහිනියේ පාඩු ලබන ආයතනයක් ආයතනයේ වැඩ කරන කට්ටියට පඩිගියනවත් සල්ලි නැහැ කියලා. අමාත්‍යවරයා එහෙම කතා කරනකොට කොහොමද නාලිකාවක් ලාභ ලබන්නේ? නාලිකාවක් විතරක් නෙමෙයි ඕනම ආයතනයක ප්‍රධානීෙක් ඒක පාඩු ලබනවා කියලා කියනකොට කොහොමද ඒක ලාභ ලබන්නේ? අමාත්‍යවරයාම කියනකොට ඒක පාඩු ලබනවා පඩිගියවන්න විදියක් නැහැ කියලා. ඒකම තමයි හේතුව රූපවාහිනියේ ආයතනය පාඩු ලබන්න. අමාත්‍යවරයාට සැලසුමක් තියෙන්න ඕනේ ජාතික රූපවාහිනියේ ලාභ ලබන්න ජාතික රූපවාහිනියේ සේවක ප්‍රජාවට පඩිගෙවන්න කොහොමද වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. එතුමාට එහෙම අදහසක් තියෙන බව නම් මම දැක්කේ නැහැ. හැබැයි එතුමා මෙතන ජපානය පිළිබඳ අපිට පන්තියක් පැවැත්තුවා. පන්තියක් පවත්වලා ආදරය කරනවා ගැන සහ ජපානයේ නායකයෝ මොනවද වැඩ කරලා තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරා. ජපානයේ නායකයෝ වැඩ කරලා තියෙන විදිහ මම සියසින් දැක්කා. ජපානයේ නායකයොන්ට වඩා බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු අතර අහසට පොළොව වගේ ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා තමයි ජපානයේ එතන තියෙන්නේ අපි අද මෙතන ඉන්නේ. නමුත් ඔබතුමාලා අදරත් අමාත්‍යංශ තුනක් තියාගෙන ඉන්න කැබිනට් අමාත්‍යවරේ ජේෂ්ඨ ප්‍රවාහන අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය තව අමාත්‍යංශයක් තියෙනවා එතුමාට මහා මාර්ග අමාත්‍යංශය අමාත්‍යංශ කියලා කියන්නේ මොනවද තනි අමාත්‍යවරයෙකුට හැන්ඩල් කරන්න පුළුවන් අමාත්‍යංශ තුනක් රටක මේ රටේ මිනිස්සුන්ගේ අභිවෘද්ධිය සහ අනාගතය තීරණ කරන ක්‍රියාවලිය තමයි මේ අමාත්‍යංශය ඇතුලේ තියෙන්නේ ඒවා ඒවට කැබිනට් අමාත්‍යවරු පත් වුණා කියලා කැබිනට් අමාත්‍යවරුන්ට ඒවා අයිති නැහැ ඒවා අයිති මේ රටේ ජනතාවට मेरा जनता वगे अनागते वन तम कैबिनेट अमाते वे एक पत्कर आने एक तमंगे ने मई एक तमन सतु दाने ने मई එනිසා මේ තණ්හා අධික බව අපේ නායකයන්ගෙන් තුරන් කරන්න ඕනේ. එහෙම තණ්හාව තියෙන නායකයෝ මේ පාර්ලිමේන්තුවට එහෙම මෙතනින් එහාට වලකින්න ඕනේ. මිනිසුන්ගේ ඡන්දෙන් තමයි අමාත්‍යවරුපත් වෙන්නේ. මන්ත්‍රීවරුපත් වෙන්නේ. මිනිසුන්ගේ ඡන්දෙන්. ඇයි මිනිස්සු ඡන්ද දෙන්නේ? ඇයි බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු හැමදාම පාර්ලිමේන්තුව එන්නේ? ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක රස්සාවල් බෙදනවා. දේශපාලඥයා තමයි රස්සාවල් බෙදන්නේ. මන් දන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ලෝකෙ කොහෙවත් එහෙම තේරියන්නේ නැහැ. තමන්ට සුදුසුකම් තියෙනවා නම් තමන්ට රැකියාවක් රටේ හිමි විය යුතුයි. රට අතෑරලා මිනිස්සු හොගාලා පිටරටට යනවා. ඒ යන්නේ තමන්ගේ රටට වඩා පිටරටවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවා. තමන්ගේ රටේ තමන්ට සුදුසුකම් වලට රැකියාවක් නැති වුණාට පිටරට ගිහිල්ලා තමන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා. ඒ අර බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වා වගේ ජපානයේ නායකයෝ වගේ ලෝකේ නායකයෝ වැඩ කරපු හින්දා රූපවාහිනිය ගොඩනගන්න තියෙන්නේ රූපවාහිනී නාලිකා කියලා කියන්නේ කන්ටෙන්ට් විකුණන්නේ අන්තර්ගතයන් විකුණන්නේ අන්තර්ගතයන් වල තියෙන වටිනාකම නැවුම් බව ආකර්ෂණීය බව නිර්මාණශීලී බව නැතුව නාලිකාවක් මේ පෞද්ගලික නාලිකා එක්ක තරඟ කරන ගොඩට වැටෙන්නේ නැහැ පෞද්ගලික නාලිකා ලාභ ලබන්නත් රජයේ නාලිකාව හැමදාම මෙතන අපි දැකපු හිටපු ජේෂ්ඨ ඇමතිවරු ඔක්කොම කියන්නේ රූපවාහිනී නාලිකාව පාඩු ලබනවා රූපවාහිනී නාලිකාව හරියට අපි කරපු වැරද්දක් වගේ ඒකට උත්තර හොයන්න ඕනේ අපි වගේ තමන්ට ලැබිච්ච වගකීම අනිත් අයට පැවරීම නෙමෙයි නායකයාගේ වගකීම වෙන්නේ ඒ වගේම එතුමා පෞගේ දවස්වල එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් newspaper චිත්‍රපටිය ලෝකේ සම්මාන උළෙල 8ක විතර සම්මාන ලැබුවා මේ මෑතක රුසියානු සම්මාන උළෙලක ඒ චිත්‍රපටයේ පිටපත් රචකයන් දෙපළ ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවළ අධ්‍යක්ෂක දෙපළ උන් දෙදෙනා කුමාර තිරිමාදුර සරත් කොතලාවල උන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය හම්බුණා නමුත් හොඳම නළුවා සම්මානය හම්බෙන්න ගියේ බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා සම්මාන උළෙල සංවිධානය කරපු සංවිධායකවරු බලන් ඉන්නවා හොඳම නළුවා වේදිකාවට එනකන් සම්මාන ගන්න නමුත් යන්නේ බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ඒ නළුවෝ දෙන්නගේ තාත්තා වෙන්නේ නැති මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති ඕ හේතුව මොකක්ද එතුමට ටිකට් එකක් කරන් යන්න පුළුවන් හැබැයි එතුමට ඌමනාවක් නැහැ සුදුස්සාට කුමාර තිරිමාදුරුවත් සරත් කොතලාවත් එක්කරගෙන යන්න එතුමට කිසිම ඌමනාවක් නැහැ අවශ්‍යතාවයක් නැහැ ඇයි තණ්හාව සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලු ඒක තමයි මෙවැනි වූ අමාත්‍යවරුන්ගේ ස්වરૂපය ගැන පැහැදිලි කරන්න තියෙන ඉතාම නිර්මාණශීලී උදාහරණය ටෙල්නාට්‍ය කලාව ඇතුලේ නාලිකාවකින් එක කොටසකට ටෙල්නාට්‍යකට ගෙවන මුදල රුපියල් ලක්ෂ 2කට වඩා අඩුයි නමුත් එතුමා ආර්ථික විශේෂඥයෙක් ලාභය ඊට වඩා 10-15 ගුණයකින් නාලිකාවකින් හොයනවා නමුත් අර රුපියල් ලක්ෂ 2කට අඩු ප්‍රමාණයෙන් තමයි ටෙල්නාට්‍ය වැඩ කරන නළු නිලියස් සහ සියලු තාක්ෂණ ශිල්පීන් ඔක්කොම ජීවත් වෙන්නේ ඒ ගාන ඉහළ දමන්න ඔබතුමාට පුළුවන් නම් ලක්ෂ 5ක් දක්වා ටෙලිනාට්‍යයක කොටසක
පිරිවැය ලබා දෙන්න පුළුවන් නම් නිෂ්පාදකවරයාට අන්න ඔබතුමා මේ ශේෂ්ත්‍රයට ඔබතුමා ලබාගත් කැබිනට් අමාත්‍ය ධූරයට වැඩක් කරලා තියෙනවා. එහෙම නැතුව මෙතන අපිට පන්ති පැවැත්වුවට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය නම් අපේ සහයෝගය ලබා දෙන්නම්. නාලිකාවල තියෙන ගැටලු සාකච්ඡා කරන්න. ඒ වගේම සිනමා කර්මාන්තය ලෝකේ සම්මාන ලබන මට්ටමේ නිර්මාණශීලී නිර්මාණකරුවන් ඉන්න රටක අපේ සිනමා කර්මාන්තයට රජය විසින් ආණ්ඩුව විසින් මොනවද කරලා තියෙන්නේ? කිසිම දෙයක් මේ වෙනකන් කරලා නැහැ. ඒ නිසා අපි ඊළා සිනමා විශේෂ කාරක සභාවක් සිනමා කර්මාන්තය OTT platform වගේ දේවල් හරහා මේ ඩිජිටල් කරන්නේ වෙලා තියෙන යුගයක අපේ සිනමා කර්මාන්තයේ ජාත්‍යන්තරයට ගෙනියන්න අපිට මේ තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ කාරක සභාවක් ලබා දෙන මෙන් අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. 71-79 කාලේ මිලියන 74.4ක කාලය අවසන් ප්‍රේක්ෂක ප්‍රජාවක් හිටපු අපේ කර්මාන්තය අද වෙනකොට තියෙන තැන පිළිබඳව කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ජනගහනයේ වට වඩා 3 ගුණයක ප්‍රේක්ෂක ප්‍රමාණයක් හිටපු කර්මාන්තයක් අද වෙනකොට කිසි කෙනෙක්ගේ ඇස ගැටෙන්නේ නැහැ. මීට කලින් හිටපු සංස්කෘතික අමාත්‍යවරයා මම එතුමාගෙන් ඇහුවා අපේ සිනමා කර්මාන්තයට මොකද්ද කරන්න පුළුවන් කියලා. එතුමා මට කිව්වේ කාටද උද්දික ඔය කර්මාන්තයේ තියෙන්නේ? මං කිව්වා ඔබතුමාට තියෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ. එතුමාට මතකවත් නැහැ තමන් යටතේ තමයි මේ අමාත්‍යාංශය තියෙන්නේ කියලා. එතනින් එහාට මේ කර්මාන්ත සඳහා කවර කතාද? නම කියන්න අවශ්‍ය නැහැ. මම එහෙම ප්‍රතිරූප වලට හානි කරන්නවත් එහෙම දෙයක් කරන්න මම කැමති නැති නිසා, කලාකරුවා ඒ විදිහට හිතන නිසා. බඳුන ගුණ අමාත්‍යතුමා නිෂ්පාදකවරයා විදිහට වැඩ කරනකොට පාටලි චම්පික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඒ කියන්නේ හිටපු ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදව් කරලා තියෙනවා. චිත්‍රපටියට බොහොමයක් උදව් කරලා තියෙනවා. ඒ උදව් කිරීම හරහා 140ක මුදලක් නැවත බඳුන ගුණ අමාත්‍යතුමාට ගිහින් දීලා තියෙනවා. කුමාර තිරිමාදුර අඩුගානේ ඒ 140න්වත් ටිකට් දෙකක් අරගෙන තමන්ගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අවස්ථාවක් රුසියානු සම්මාන උල්ලක තමන්ට හොඳම නළුවාට හිමි සම්මානය ඔවුන්ගේ අද්දකෙන් ගන්න ඒ අවස්ථාව හිමි කරලා දෙන්න තිබ්බා. ඒකටවත් තමන් සතුරු නෑ. අනේකාගේ සතුරු දිහා බැලලා සතුරු වෙන්න බැරි නායකයෝ නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එවැනි ඌ නායකයන් නැවතත් පාර්ලිමේන්තුවට ගෙන්නන්න එපා, ඡන්දේ ප්‍රකාශ කරන්න එපා. ජනතාවගේ සතුට දැකලා සතුට වෙන්න බැරි නායකයන්ව කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගිහිල්ලා එයාපෝට් එකට ගිහිල්ලා පිළිගත්තේ බඳුළු ගුණවර්ධන මාත්‍යතුමාව. වෙන්න ඕනේ කී අනිත් පැත්ත කුමාර තිරිමාදුරයි සරත් කොතලාවල එයාපෝට් එකට ආවට පස්සේ බඳුළු ගුණවර්ධන මාත්‍යතුමා ගිහිල්ලා ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. ලස්සන පින්තූරයක් තිබ්බා පත්‍රේ දාලා. ඒ පින්තූරේ එයාපෝට් එකේ බඳුළු ගුණවර්ධන මාත්‍යතුමා සම්මානේ අතේ තියන් ඉන්නවා. සරත් කොතලාවලයි කුමාර තිරිමාදුරයි සම්මානේ දිහා බලන් ඉන්නවා. ලංකාවට ඇවිල්ලවත් සම්මානේ දෙන්න හදිසියක් නැහැ එතුමට. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.